ආයුබෝවන් අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ කියලා දෙන්න යන්නේ කැරමල් පුඩින් එකක් කොහොමද ඉතාමත් පහසුවෙන් ඒ වගේම රසට හදාගන්න විදිය අද මම කැරමල් එක සඳහා පාවිච්චි කරන්නේ මිල්ක් මේඩ් ඉදිරියේදී කැරමල් ඇත්තටම අපිට එක එක විදියට හදාගන්න පුළුවන් අපේ රසට අපේ අපි කැමති විදියට නමුත් අද ඉදිරිපත් කරන්නේ මිල්ක් මේඩ් යොදාගෙන ඉදිරියේදී ෆ්‍රෙෂ් මිල්ක් වගේම කිරිපිටි වලින්ද කැරමල් එකක් කොහොමද හදාගන්නේ කියලා ඔයාලට අරගෙන එන බලාපොරොත්තු ඇතුව අද දින අපිට මේ කැරමල් එක සඳහා අවශ්‍ය වෙන්නේ කැර මිල්ක් මේඩ් 300 ග්‍රෑම් 397ක් තියෙන ටින් එකක් මීඩියම් සයිස් එකක් ඒ වගේම විතර 7ක් අවශ්‍ය වෙනවා ඒ වගේම මේ ගන්න ටින් එකෙම වතුර ටින් එකක් ඕ එකයි කාලක් අවශ්‍ය වෙනවා ඒ වගේම කැරමල් එක සඳහා කැරමල් එක අදා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා sugar මේසැඳි 4කුයි වතුර මේසැඳි 1කුයි ඒ වගේම කැරමල් පුඩින් එකට අපිට අවශ්‍ය නම් වැනිලාද මේසැඳි 2 තේ දෙකක් එක් කර ගැනීමට පුළුවන් අද මම කැරමල් එක අපිට මේ කැරමල් එක ඇතර බීට් කරන්න අපිට කේක් බීට් එකක් හෝ එහෙම නැත්නම් විස්ක් එකක් හෝ පාවිච්චි කරන්න ඕන නැත්නම් අපිට ගෑර කූණක් හරි යූස් කරන්න පුළුවන් නමුත් අද මම ඔයාලට ඉතාමත් පහසුවෙන් අදා ගන්න ඕන නිසා ඉදිරිපත් කරන්නේ බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් තමයි මේ කැරමල් එක පුඩින් එක අද ඔයාලට හදා ගන්න විදිය පෙන්වන්නේ. ඔව් දැන් අපි කැරමල් පුඩින් එක සඳහා කැරමල් එක ඉස්සරින් හදා ගැනීමට අවශ්‍යයි. මම කිව්වා ඒ සඳහා සීනි මේසැඳි 4ක් අවශ්‍යයි කියලා. අපි මේ වගේ සිල්ව භාජනයක් ලොකු භාජන ගන්නත් එපා කැරමල් පුඩින් හදනකොට. මොකද කැරමල් එක හදාගන්න හදලා ඉවරුණාට පස්සේ ඉක්මනින්ම හයි වෙන්න බලනවා. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ පොඩි සිල්ව භාජනයක් ගන්න බලන්න. අපි දැන් මේ සීනි ටික ඒකට ඇතුළත් කරමු භාජනෙට දාලා. ඒකටම වතුර මේසැඳියකුත් අපි ඒකටම ඇඩ් කරලා අපි ගින්දර දානකොට ගොඩක් කල්පනාවෙන් අපි ගින්දර පුළුවන් තරම් අපි ගින්දර අඩුවෙන් තියලා අපි කැරමල් එක හදාගමු ඔයාලට පේනව ඇති කැරමල් එක හදාගෙන එනකොට මේ වගේ බ්‍රවුන් කලයකට වගේ එනවා. තව අපි මේක ටිකක් ඉපේ තියා ගන්න ඕන. මොකද කැරමල් වල ලස්සන පාටට කැරමල් ටික ගත්තොත් තමයි පුඩින් කැරමල් පුඩින් එක ලස්සනට එන්නේ. ඒ නිසා අපි මේක තව ටිකක් බ්‍රවුන් වෙන්න ඕන. දැන් අපි මේ පාට වේගෙන එනකොට අපි ගින්දර ටිකක් අඩු කරගන්න ඕන. නැත්නම් එන්නේ කැරමල් එක ඉක්මනින්ම තද පාටට ඇවිල්ලා තිත්තරහක් එනවා ඒ නිසා අපි ගින්දර අඩු කරගන්න. දැන් ඕගලන්ට පේනවා දැන් කැරමල් එකේ පාට ඇවිත් තියෙන්නේ. දැන් අපි ලිප ඕෆ් කරමු. ඕෆ් කරන චූටි වෙලාවක ඒ රසලිම කැරමල් එක ලිපේ තියාගන්න. එතකොට අපිට අවශ්‍ය පාට අපිට ගන්න පුළුවන්. ගොඩක් තද පාට නැතුව ලස්සන මේ ඔයාලට පේනවා ඇති බ්‍රවුනිෂ් කලයකට ලස්සන කලර් එකකට ඇවිල්ලා තියෙනවා. මේක තව චුට්ටක් වෙලා ලිපේ තියාගත්තම අපිට අවශ්‍ය සම්පූර්ණ පාට එනවා. දැන් පේනවා කැරමල් එක හදා අපි ඉවරයි. මම මේ කැරමල් භාජනෙම තමයි යූස් කරන්න යන්නේ කැරමල් පුඩින් එක හදා ගන්න. දැන් අපි මේ කැරමල් එකට චූටි වෙලාවක් නිවෙන්න තියන්න ඕන. එතකොට ඒක ලස්සනට අර යට හරි ලස්සනට සෙට් වෙලා එනවා. පස්සේ අපිට පුළුවන් ඒක අරගෙන චුට්ට මේ භාජනේ වටේ කරකවන්න. එතකොට අර කැරමල් පුඩින් එක ඉතාමත් අලංකාර ලෙස අපිට නිම කරගන්න පුළුවන් අර උඩට එන ඒ පෙනුම. අපි මේක මේ වගේ එක ඉස්සරින් නිවෙන්න තියලා චූටි අයිත් නැවත පොඩි වෙලාවක් අරගෙන වටේ කරපොමු. දැන් මම විතර හත කඩලා බ්ලෙන්ඩර් එකට දැම්මා. දැන් මම මේක විනාඩි 5ක් වගේ මම මේක බ්ලෙන්ඩර් කරගන්න යනවා. දැන් අපි විතර ටික හොඳින් බීට් කරගත්තා විනාඩි 4ක් හරි විනාඩි 5ක් හරි කමන්නේ. දැන් අපි ඒකට ඇඩ් කරගමු අපේ මිල්ක් මේඩ් ටින් එක. මම ඒ ටින් එකටම වතුර ටින් එකක් දාලා හොඳට ටින් එකේ තියෙන ඒ මිල්ක් මේඩ් ටිකත් මික්ස් කරලා මේකටම ඇඩ් කරනවා. ඊට පස්සේ ඒකටම මම වැනිලා ටිකක් එකතු කරනවා. දැන් මේ මිශ්‍රණය නැවත විනාඩි 2ක් 3ක් වගේ බ්ලෙන්ඩ් කරගත යුතුයි. දැන් මේ තියෙන්නේ අපි
blender කරගත් caramel මිශ්‍රණය. දැන් ඔයගලන්ට පේනවා මේ උඩින් පෙන වගේ ඇවිල්ලා තියෙනවා. අපි මේ පෙන ටික උඩ තියෙන මේ පෙන ටික ඉවත් කරගන්න ඕන. ඒ සේරම ටික ඉවත් කරගන්න ඕන. ඒ නිසා ප්‍රවේශමෙන් ඔයාලා මේ උඩින් තියෙන පෙන ටික ඉවත් කරගන්න. තියෙන්නේ මම මේ උඩින් උඩ තිබිච්ච මේ පෙන ගතිය ඉවත් කරගත්තට පස්සේ පේන caramel පුඩින් මිශ්‍රණය. දැන් අපි ඔයාලට දැන් මේ පේනවා මේ caramel මම හදාගත්ත caramel මිශ්‍රණය මේ හොඳටම හයි වෙලා තියෙනවා මේ භාජනයට. දැන් තියෙන්නේ ඕගොල්ලන්ට මේ කරගෙන මේ භාජනයට දාගන්න. හරි. දැන් මේ තියෙන්නේ මම caramel හදාගත්ත ඒ සිල්වර් භාජනයෙතම caramel පුඩින් එක දාගත්තා. දැන් මම මේක oven එකට තමයි දාන්න යන්නේ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕන caramel පුඩින් එකක් අපි අපිට පුළුවන් ස්ටීමර් එකක් භාවිතයෙන් ස්ටීම් කරන්න. ඒ වගේම oven එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද කරන්නේ oven එකට දාන ක්‍රමය. ඒ සඳහා මට මේ පුඩින් එක සම්පූර්ණයෙන් ඒ කට වහගන්න අවශ්‍යයි. ඒ නිසා මම foil paper එකක් අරගෙන ගාන්ට ඇතුළට වතුර යන්නේ නැති වෙන්න හුමාලිය මෙහෙම නැති වෙන්න ලස්සනට ඒක cover කරනවා. ඔව් දැන් මම හොඳින් පුඩින් භාජනය කවර් කරගත්ත ෆොයිල් পেපර් එකෙන් අපි අවන් කරනවා නම් අනිවාර්යෙන් වතුර දැමු ට්‍රේ එකක් උඩින් තමයි පුඩින් භාජනය තියන්න ඕන. දැන් මම මේ විදිහට පුඩින් භාජනය කේක් ට්‍රේ එකක් උඩින් කේක් ට්‍රේ එකට වතුර ගොඩක්ම දාන්නත් එපා. මේ සාමාන්‍ය විදිහට දාලා අපි දැන් මේක අවන් කරලා අවන් කරමු. අපි අවන් කරනවා නම් අපි තියන්න ඕන අවන් එකේ 200 සෙන්ටිග්‍රේඩ් 50 to 55 minutes වගේ. සමහරවිට ඒ ටයිම් එකත් වෙනස් වෙන්න පුළුවන් මං oven වල තියෙන heat system එක අනුව. සමහරට කොමත් පැයක් ඇතුළතදී caramel pudding එකක් අපිට bake කරගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ අපි bake කරගත්ත oven කරලා ඉවතට ගත්ත කුඩ caramel pudding එක. මම පැයක් තිබ්බා pudding එක. මේ දැන් අපි බලමු මේක කොහොමද bake වෙලා තියෙන්නේ කියලා. ඔව් දැන් මේ තියෙන්නේ අපි බේක් කරගත්ත caramel pudding එක. මම පැයක් තිබ්බා oven එකේ. හැබැයි මේ දේ අනිවාර්යෙන් කියන්න ඕන බේකරි කෑමවලදී ඔය බේකරි අපි oven එකේ බේක් කරගන්න ඕනම දේදී හැම oven එකකම heat system එක සමහන නැහැ. ඒ නිසා සමහරලාට මම තිබ්බේ 200 centigrade වලට. නමුත් පැයක්. නමුත් සමහර oven වල පැයකට වැඩි යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා බලලා අනිවාර්යෙන් caramel pudding එක බේක් කරගන්න ඕන. caramel pudding එක වැඩි වෙලාවක් ඇත්තටම යන්නේ නැහැ. ඉතාමත් පහසුයි. ගොඩක්ම රසයි මේ විදිහට හදාගත්තම. ඉතින් ඔයාලත් හදලා බලන්න. මොකද වැඩි ingredients එම මුකුත් නැහැ මේකට දාන්න. ඒ වගේම ඉක්මනින්ම හදාගන්න පුළුවන්. රසත් ඒ වගේමයි. ඒ වගේම ගොඩක් ස්තුතියි ඔයාලට මගේ YouTube channel එක subscribe කරලා ඕගොල්ලෝ ඒකට දායක වූ නිසාත්. ඒ වගේම මගේ recipes වලට ඔයාලා කැමති නම් ඉදිරියේද මම හිතනවා ඔයාලගේ සහයෝගය මට උපරිමයෙන්ම ලැබෙයි කියලා. ගොඩක් ස්තුතියි.